ජාත්‍යන්තර වෙළඳ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද මාධ්‍ය හමුවකදී අනාවරණයක් කළා. මම රාජ්‍ය විදේශ වෙළඳ කටයුතු ඇමති වශයෙන් පත් වෙලා හිටියා. මට අහම්බෙන් ලැබුණේ රෝජනා සමාගම තායිලන්තයේ තියෙන දළ ජාතික නිෂ්පාදනයේ 10%ක් උන් දායක වෙනවා. උන් කරන්නේ වෙළඳ කලාප සංවර්ධනය කරලා වෙළඳ කලාපවලට කර්මාන්ත ගෙනා ගැනීම. කියලා අපි අත්සන් කරා අවබෝධතා ගිවිසුමක්. ඉතින් මේ කරගෙන යනකොට එකපාරටම අපිට මේ පණිඩයක් එනවා තායිලන්තයේ තානාපතිවරියගෙන් ඔබතුමත් එක්ක වැඩ කරන්න එපා මේ මලික් සමරික්‍රම මේක වාර්තා කරන්න. ඉතින් මම මවිතයට පත්වා දැන් දිගටම මම මේ වැඩේ කරේ. මම මේක ගිහිල්ලා ග්‍රාමාත්තුමාට කිව්වා මේක මට ඉවර කරන්න දෙන්න මට නම ඕනෙත් නැහැ. මට මේක මං කරා කියලා කියන්න ඕනෙත් නැහැ. හැබැයි මට මේ මට වැඩේ කරා කියලා මට සන්තෝෂයක් ගන්න අවශ්‍යයි සර්. හැබැයි මට වැඩේ ඉවර කරන්න දෙන්න. හැබැයි එහෙම වුන්නේ නැහැ. සහනයක් ලැබුණේ නැහැ අවස්ථාවේදී උන් මේ රටින් පිටත් වුණා මෙන්න මේ ලියුම මම අද පළවෙනි වතාවට මේ ලියුම ඉදිරිපත් කරන්නේ. අගමැතිතුමාට එවුව ලියුම. ඒකේ කොපියක් මට එවුවා. ඔබතුමාට මේක දැනගන්න පුළුවන් අගමැතිතුමාගෙන් අහුවොත් මේ අගමැතිතුමාට මේ ලියුම එවලා ඇති.